ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත ගුණගරුක හිතෘ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථ දායක දායකාවනි මහත්වරණි මහත්මාවනි තරුණ පිරිස වගේම දුවදරුවනි අද ඇසළපුර පසළොස්වක් පොහෝ දිනය ශ්‍රී ලංකාවෙත් ඒ වගේම මෞබිමින් පිටත් විහාරස්ථානවල අද සතියේ දවසක් වුණත් චාරිත්‍රානුකූලව වස්සාරාධනාව සිදුවෙන නිසාවෙන් අද අපේ විහාරස්ථානයේ මේ වැඩ රාජකාරී තිබුණත් වැඩ කරන දවසක් වුණත් සැලකිය යුතු පිරිසක් සහභාගී වුණා මේ වස්සාරාධනාවටත් ඒ වගේ විශේෂයෙන් අපි ඊයේ දවසේ තමයි හාමුදුරන් වහන්සේගේ ලන්ඩනයේට වැඩමවීමත් පසුව උන්වහන්සේගේ ශරීර සෞඛ්‍ය එනකොට කර්මක අසනීප තත්ත්වෙන් පසු වුණේ. ඉතින් හොඳ අතට හැදිච්ච නිසා අපිට භාග්‍ය උදා වුණා. ඇසළපුර පසළොස්වක් පොහොය දවසේම හාමුදුරන් වහන්සේ වැඩමවා ගන්න. විහාරස්ථානයේ මේ විදිහට පළවෙනි පින්කම විදිහට අපි ධර්ම දේශනාවක් සිදු කරන්න ලැබුණා. ඉතින් අපිට ඒක ලොකු භාග්‍යයක්. අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ වැඩමවීම පිළිබඳව ඉතින් මේ වෙලාවේදී අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ මෙරට වැඩමවලා වගේම ධර්මය දේශනා කරවන්නට ඒ වගේම මෙහි ලන්ඩනයේ ජීවත් වෙන ගායකයන්ට බණ ටිකක් අහන්නට අවස්ථාව අවකාශ සලසා දීම පිළිබඳව සදැහැති ගායකයන් සියලු දෙනාටම අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා මේ වෙලාවේදී අපි ගෞරවයෙන් යුතුව හාමුදුරන් වහන්සේ පිළිගනු ලබන පිළිගැනීමක් විදිහට කවුරුත් සාදුකාරයක් වාර්තා මම වැඩි කාල වේලාව ගන්නෙ නැහැ වස් ආරාධනා වේලාවේදී පොය පිළිබඳව තින්කම් පිළිබඳව සඳහන් කරන නිසා අපි හාමුදුරන් වහන්සේට ධර්ම දේශනාව සිදු කරන්නට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතින් කවුරුත් සාදුකාරයෙක් පස්සේ සමාදන් වීම සඳහා নমස්කාරය. නමෝ තස්සේ භගවතු සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဣතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဣතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဣතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဣතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි
පරියම්පි ධම්මං සරණං ගච්ඡාමි පරියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පරියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ශිරාමේරය මච්චපමා ගත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවණීය පීතු අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය අවසරයි වඳුරබ කස්සප සම්මානසේකින් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පිනතුනි මේ හැම දිනක්ම බොහෝම ශ්‍රද්ධාවෙන් මේ වෙලාවේදී උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත අද ඇසර පුර පසළොස්වක පොහොය දවසේ බුද්ධ ශාසනයේ ඉතාම වැදගත්ම පොහොය දවසක් වගේම වැදගත්ම කාල පරිච්ඡේදයක ආරම්භය වස්සාන සමයෙහි ආරම්භය මේ අපේ මුළු සම්බුද්ධ ශාසනයේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවන පිරිස උතුම් ධර්මාවබෝධයට පත්තුන වැඩිපුරම ධර්මාවබෝධය සිද්ධ කරගත්ත වටිනාම කාල පරිච්ඡේදය වස්සාන සමය ස්වාමීන් වහන්සේලා එක්තැනක වැඩඉඳීමක් ගිහි පිරිසට ස්වාමීන් වහන්සේලාගෙන් අනුත්තර ධර්මශ්‍රවණයට ධර්මය ඇසුරු කරන්නට ඉඩහසර ලැබීමක් කියන කාරණය පදනම් කරගෙන බොහෝ පිරිසකට හැකියාව ලැබුණා ධර්මයේ සැනසීම ලබන්නට. සමහර අවස්ථාවල ස්වාමීන් වහන්සේලාට කලින් ගිහි අය මාර්ග පල ලැබුවා. මාතික මාතා කතාවේ එහෙම දැක්වෙන්නේ මාතික මාතාව මාර්ගඵල අධිගමයන් ලබනවා මාතික මාතාවට අනුශාසනා කළ ස්වාමීන් වහන්සේලාට කලින්. එතකොට ඒ වගේ වටිනා කාල පරිච්ඡේදයක් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම වැදගත් කාල පරිච්ඡේදයක් තමයි වස්සාන සමය කියලා කියන්නේ. ඒක නිසා ස්වාමීන් වහන්සේලා වස්සාන ශික්ෂාපදයක් හැටියට වස්සාන ශික්ෂාපදය සමාදන් වෙනවා. ගිහි පිරිසටත් හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්නට හොඳ දිනයක් හොඳ අවස්ථාවක්. මේ වස්සාන කාලය තුළ මේ වස්සාන සමය තුළ අපි ජීවිතයේ ධර්මානුකූලව වෙනදා දෙවට වඩා වැඩි නඹුරුවකින් සීල ප්‍රතිපදාවකින් එවැගේම භාවනා ප්‍රතිපදාවකින් අපේ ජීවිතය
සරසා ගන්නවා කියන අදිෂ්ඨානයක් ඇති කරගන්නට හොඳ කාල පරිච්ඡේදයක්. එනිසා ඒ පිළිබඳව කාටත් මුලින්ම සිහිපත් කරනවා. පින්තුනි ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ 15 වෙනි තාම දුර්ලභයි. මේ ලෝකේ දුර්ලභ බුද්ධ පාදෝ ලෝකස්මින් බුද්ධෝත්පාද කාලය ලේසියෙන් ලැබෙන්නේ නැහැ. හේතුව බුදු බව ලබනවා කියන එක ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි. ඒකට මහා අති විශාල කැපකිරීමක් කරන්නට අවශ්‍ය වෙනවා. අපි කියනවා පාරමිතා ධර්මයන් පුරනවා කියලා, පෙරුම්දම් පූර්ණේ කරනවා කියලා අපි කියනවා. ඒක සාමාන්‍ය මනසකින් පෙරුම්දම් පුරන්නට පුළුවන්කම, පාරමිතා පුරන්නට පුළුවන්කමක් නැත්තේ නැහැ. එහෙනම් සමහර වෙලාවට දවසකට දෙකකට කලින් හිතපු දේ මතක නැති අපිට එකම පරමාර්ථයක් වෙනුවෙන් බොහෝ කාලයක් කැපකිරීමක් කරන ආත්මගානක් කියන එක තරම් ලේසි පහසුකමක් නෙමෙයි. ඒ නිසා තමයි දැක්වෙන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් උදැල්ලක් රසක් කරගෙන මම මේ මහ පොළොව නොකොලවක් කරනවා කියලා පොළොව පටන්න පටන් ගත්තොත් කවදා හරි මේක කොටල ඉවර කරයි. හැබැයි මම සම්මා සම්බුද්ධත්වයේ ලබනවා කියලා බුද්ධත්වයේ සඳහා පෙරුම් ගන්නට පටන් ගත්තොත් ඒක සිද්ධ කරන එක ඒ තරම් ලේසි නෙමෙයි කියලා. ඒ තරම් බුද්ධෝත්පාද කාලයක් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන එක ඉතාම දුර්ලභයි. ඒ වගේම තමයි මනුෂ්‍ය ආත්ම භාවයත් අපි අහලා තියෙනවා. කන කැස් බෑවා වියසිදුරින් අහස බලනවා වගේ කියලා. එතකොට මුහුදේ ඉන්න කැස් බෑවේ, ඒ කැස් බෑවත් නිකම්ම නෙමෙයි, ඇස් තියෙන කෙනෙක් නෙමෙයි, කන කැස් බෑවේ හරියටම අර ගැලක වියසිදුරකින් අහස බලනවා වගේ දුර්ලභයි කියලා. මොකද ඇත්තටම මනුෂ්‍යාත්ම භාවයක් ඒ තරම්ම දුර්ලභයි. සමහර විට මිනිස්සෙක්ුණ අපිට මනුෂ්‍යාත්ම භාව ප්‍රතිලාභයක් ලැබීම සඳහා කුසල් කරනවා කියන එක පහසු වෙන්න පුළුවන්. හැබැයි තිරිසංගත සතෙකුට මොනතරම් කලාතුරකින්ද කුසල් සිතක් ඇති වෙන්නේ? ලේසියෙන් කුසල් සිතක් ඇති වෙන්නේ ඇති වුණොත් ඇති වෙන්නේ කුමරණ බය, බඩගින්න, සාපිපාසාදී දුක්, ඒ වගේම තරහ, ද්වේෂය, රාග, ද්වේෂ, මොහ, අකුසල ධර්ම විතර්ක. ඒ වගේ තැනකටපත් වුණ කෙනෙකුට තව තවත් අඳුරට යන මිනිසක අපහු උඩට යන කියන එක ලේසියෙන් කරන්න බෑ. සාමාන්‍යයෙන් වෙන්නේ සතර අපාගත වුණ අවශේෂ විපාක හැටියට තිරසංගත ආත්ම භාවයක් ලැබෙන ආය අකුසල් කරගෙන ආය අපායන ලේසියෙන් මිදීමක් වෙන්නේ. එනිසා තමයි මනුෂ්‍යාත්ම භාවයක් දුර්ලභයි කියලා කියන්නේ. එහෙනම් අපිට බුද්ධෝත්පාද කාලයක් ලැබුණා, මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණා. මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණා නිවැරදිව සද්ධර්ම ශ්‍රවණය කරන්නට වටපිටාවක් සැලසෙන්නේ මොන තරම් සල්ප පිරිසකටද ලෝකේ. අපිට පින තිබුණා, අපිට පෙර කළ පින් ඇති බව තිබුණා ඒ සද්ධර්ම ශ්‍රවණයට වටපිටාව ලබන්නට. ඒ වගේම ඒ බණ අහන පිරිස අතරිනු සදහැ උපදවන කන්‍යමා ධර්මශ්‍රවණය කරන්නේ ශ්‍රද්ධා සම්පත්තිය උපදවන්නේ ඉතාමත් සීමා සහිත පිරිසක්. එහෙනම් ඔබට ඒ ශ්‍රද්ධා සම්පත්තියත් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් දුර්ලභ කාරණා හැටියට පෙන්වපු පැවිද්ද හැරුණු කොට ඒ පිරිස අතරිනු පැවිද්දට නඳුරු වෙන්නේ තවත් සුළු පිරිසක් නේ. එතකොට පැවිද්ද හැරුණු කොට අනිත් දුර්ලභ කාරණාවන් හැම දෙයක්ම අද දවසේ සම්පූර්ණ වෙලා තියෙනවා. එනම් අපි අප්‍රමාදී වෙන්නට ඕන බව, මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඕන කියන එක අපි කාටත් තේරෙනවා. වෙනතුනි අපි අප්‍රමාදී විය යුතුයි. කුමක් සඳහාද අපි අප්‍රමාදී විය යුතු වෙන්නේ? අපි අප්‍රමාදී විය යුතු වෙනවා අපි කියන නිවන් දකින්න අපි අප්‍රමාදී වෙන්නට ඕන කියලා. කුසල ධර්මයන් කරන්නත් අපි අප්‍රමාදී වෙන්නට ඕන කියලා. පින්තුනි කුසල ධර්මයන් කිරීම කියන කාරණය අපේ ජීවිතයට ඉතාම වැදගත් වෙන දෙයක්. ඒක පින සාමාන්‍යයෙන් අපි කතා කරන පින් දහම් කරනවා කියන තැන ඉඳලා ලෝකෝත්තර කුසලයේ දක්වාම අපේ ජීවිතයට ඉතාම වැදගත් දෙයක් තමයි සිද්ධ කරන්නේ. මොකද අද අපි මනුස්ස ජීවිතයක් ලැබලා තියෙනවනේ, මේ වගේම අපිට ජීවත් වන්නට සුදුසු උපභෝග පරිභෝග වස්තු ලැබිලා තියෙනවනේ. මේ ඔක්කොම කුසල විපාකයක් නිසා, පින් විපාකයක් නිසා ලැබුණ දේවල්. එහෙනම් ඒකම තමයි අපිට ධර්මයට යොමු වන්නට අවස්ථාව සැලසිලා තියෙන හේතු බවට පත් වෙන්නේ. ඒ නිසා පිනක් වැඩගත් වෙනවා. ඒ වගේම තමයි
ලෝකෝත්තර දර්ශනය. බුදුරජාණන් වහන්සේ නම ලෝකෙට පහළ වෙන්නේ අපිට සිල් රකින්න කියලා දේශනා කරන්න නෙමෙයි. ඒ වගේම භාවනා කරන්න කියලා දේශනා කරන්නත් නෙමෙයි. ඊට වඩා පරමාර්ථ ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලින් ලෝකයේ සීල සමාදාන තිබුණා. මහමායා දේවිය බෝසතාණන් වහන්සේ මෞකස පිරිසිඳ ගන්න දවසේදී අටසිල් සමාදන් වෙලා හිටියේ. අපි දන්නවා අසිත කාල දේවල තාපසතුමා ධානලාභී තාපසවරේ. ඒ කියන්නේ භාවනා ක්‍රම තිබුණා. භාවනා කළා. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් අවශ්‍ය වෙන්නේ මේ දෙක පෙන්වලා දෙන්නම නෙමෙයි. ඊට වඩා එහා ගියපු සාමාන්‍ය ලෝකෙට නොපෙනෙන බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම පෙන්විය යුතු උතුම් දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය සාමාන්‍ය ලෝකෙට වැහිලා සාමාන්‍ය ලෝකෙට පෙනෙන්නේ නැහැ. අන්න ඒක දේශනා කරන්නට තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට අවශ්‍ය වෙන්නේ. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට නොපෙනෙන සාමාන්‍ය ලෝකෙට නොපෙනෙන මේ යථාර්ථවාදී දර්ශනය, යථාර්ථවාදී දහම අපිට දේශනා කළා. එනිසා අපිට මේ පරම දුර්ලභ ඒ දහම, ඒ දර්ශනය අවබෝධ කරගන්නට අපි උත්සාහවත් වෙන්න ඕනේ. මොකද දුකේ නැති බව ගැන කතා කරනවා නම්, දුක නැති කරන ක්‍රමයක් පිළිබඳව කතා කරනවා නම්, ඒ ඇති ඒකායන ක්‍රමය මේ උතුම් සද්ධර්මයේ තුලින් ලැබෙන ක්‍රමයක් විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක අවස්ථාවකදී මේ ලෝකයා දුකේ නැති බවට කැමති, දුකේ නැති බවට කැමති නිසාම ලෝකයා දුකේ නැති බව සඳහා උත්සාහවත් වෙන්නේ සැප වේදනාව ලබන්නට. දුක් වේදනාවට අකමැති ලෝකයා දුකේ නැති බව ගැන හිතන්නේම සැප වේදනාව නිසා දුකේ නැති බව වෙනවා කියලා. ඒ නිසා සැප වේදනාව ඇති කරගන්න අවශ්‍ය සියලු කාරණාවන් අපි සිත කරනවා. අපේ ජීවිතය කියලා කියන්නේ අපි දුකක් කෙනෙකුට දුක නැති කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයකට. අපි පස්සා කරන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්, නොයෙක් දේවල් සිද්ධ කරන්න පුළුවන්. ඒ හැම දෙයකම අපේ පරමාර්ථයේ බවට පත් කර තියෙන්නේ දුක අයින් කරන සැපෙන් ජීවත් වෙන කියන දේ කරන්නේ. සැප හොයාගෙන යන මේ ගමනේදී බුදුරජාණන් වහන්සේ දැක්කා අපි යන ක්‍රමයට සැප ලබනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. ඒ කියන්නේ ඒකෙදී සැප නැහැ කියලා කිව්වේ නැහැ කොතන කරේවා. මේ ලෝකේ රූපේ ආස්වාදේ නැත්තම් නයිදන් සත්තා සාරජ්ජේය මහාලි ලිච්ඡවිත මහාලි සූත්‍රයේ දේශනා කරා. මහාලි මේ ලෝකේ ආස්වාදේ නැත්තම් සත්‍ය ඇලෙන්නේ නැහැ නේ මිච්චන. ආස්වාදයක් තියෙනවා. හැබැයි මහාලි මේ ලෝකයේ ආදීනමයක් තියෙනවා. ආදීනමේ නිසා තමයි සත්‍ය රූපෙත් එක්ක ගැටෙන්නේ නැතිනම් දුකටපත් වෙන්නේ. ඒකේ නිස්සරණයක්, ඒක නැති කරන්න ක්‍රමයක් හොයන්නේ ඒකේ ආදීනම නිසා. ආස්වාදයේ සහ ආදීනමේ තුලනය කරලා බලනකොට අපිට පේනවා ආස්වාදයේ ඊටාම සත්‍ය ආදීනමේ විශාල දෙයක් කියන එක. ඒ කියන්නේ අපි ලොකු gedarak තියෙනවා නම් අපි හරි කැමතියි අපිට ලොකු දෙයක් තියෙනවා කියන්නේ. gedarakin ලැබෙන සැප, gedarakin ලැබෙන සතුට දිහා අපි පොඩ්ඩක් බලුවොත්, ඒ gedarakin ලැබෙන සැප, gedarakin ලැබෙන සතුට අපිට ඇහැට පෙනෙන එකද සැප සතුට ගණන් දෙන්නේ? ඇහැට පේන එක සැප සතුට නම් අපිටම කියලා ගෙවල් හදන්න ඕනේ. හොඳට හදපු gedarak ළඟට ගිහිල්ලා හොඳට බලනවා, එතකොට අපිට සැප සතුට එනවා. ඇහැට පේන එක සතුට එහෙනම් අපිට සතුට ඇති වෙන්නේ. එහෙනම් අපිට කයට ස්පර්ශ වෙන එකද gedarakin ලැබෙන සතුට වෙන්නේ? හිටගෙන හිටියොත් කකුල් දෙක විතරයි. ඒකත් නෙමෙයි gedarakin ලැබෙන සැප සතුට. එකපාරම gedarම ස්පර්ශ වුණොත් ඒක අදාගෙන නැතිලම නෑ. ඒක නෙමෙයි ඒකත් නෑ. එහෙනම් gedarakin සතුට වෙන තැන මේ ඔක්කොම මගේ කියලා හිතනකොට අපිට ඇති වෙන තෘප්තියක්, අපිට ඇති වෙන සතුටක් මේ ටික මගේ කියලා හිතන දෙයත් එක. ඒක අපිට හිතට දැනෙන දෙයක්. හිතට දැනෙන සිතුවිල්ල. හිතුවක් දැනෙනවා. නොහිතුවක් එක. හැබැයි ඔය එක සිතුවිල්ලක සතුට වෙනුවෙන් අපි ජීවිතේ මොනතරම් කැපකිරීම ප්‍රමාණයක් සිදු කරගන්නද? අපි ඔක ගොඩනගන්නට, ඒක පවත්වාගෙන යන්නට ගොඩනගපු දෙය අන්තිමේටම අපිට දෙකෙන් එකක් උරුමයිනේ. එක්ක හොඳට gedara තියෙනකොට අපිට නැති වෙලා යන්න වෙනවා, එක්ක අපි ඉන්නකොට gedara නැති වෙලා. දෙකෙන් එකක් කොහෙන්ද යන්නේ?
එතකොට මේ දුකේ දුකෙන් ඉවර වෙන දෙයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ සැපයක් කියලා. දුකකින් ඉවර වෙන දෙයකට යම්කිසි ඵලයක් දුකකින් ඉවර වෙනවා නම් ඒ දුකෙන් ඉවර වෙන දෙයට දේශනා කරන්නේ නැහැ සැපයක් කියලා. ඒකට කිව්වේ හරියට අර පහන් දැල්ලට පනින පළඟටිය වගේ කියලා. ජේතවනාරාමේ පහනක් පත්තු කරලා තියෙනකොට අර පළඟටිය වගේ සත්ත්වය ඇවිල්ලා පහන් දැල්ලට පනිනවා. වෙනතුනි පළඟටිය පහන් දැල්ලට පනින්නේ පහන් දැල්ලට ආස නිසානේ. පහන් දැල්ලට කැමති නිසා. එතකොට කැමති වෙන සත්ත්වයාට පිච්චීමේ දුක නිකම්ම උරුමයි. පිච්චෙනවා. ආපහු ටිකක් හරි පණ තිබ්බොත් අපෝ පිච්චෙනවා කියලා නොපෙනෙ ඉන්නවද අපෝ පනිනවද? අපෝ පනිනවා. පළඟටිය හිතන්නේ පහන් දැල්ල සැපයි කියලා. ඒ පහන් දැල්ල සැප ලබා ගැනීම සඳහා ඕ පහන් දැල්ලට පනිනවා. පනිනකොට පිච්චෙන දුක එනවා. ආපහු උත්සාහවත් වෙන්නේ මොකටද? පහන් දැල්ල නම් සැපයි කියලා ආපහු පහන් දැල්ලට පනිනවා. අපේ ජීවිතයේ පළගැටියක් වගේ. ඒ කියන්නේ අපි සැප බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි බාහිර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ ධර්මයන්ගෙන් අපි සැප බලාපොරොත්තු වෙන අපේ ජීවිතේට ඒ කියලා. ඒ නිසා අපි මේ දේවල් හම්බ කරනවා. හම්බ කරනකොට මේ දේවල් නිසා අපිට දුක කියන දේ ජීවිතේට ගලාගෙන එනවා. මේ දේවල් නිසා දුක කියන දේ ජීවිතේට ගලාගෙන එනකොට අපි ආපහු ඒ දුක නැති කරන්න තවත් එකක් ප්‍රතිකර්මයක් හිතේට යොදනවා. ඒක දුකක් වෙනවා ඊට පස්සේ. මෙන්න මේ විදිහට හැමදාම අපි දුකට ප්‍රතිකර්ම යොදමින් ජීවත් වෙනවා. මේක විතරක් සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඒ මේක තාවකාලික ක්‍රමයක්. දුකට තවත් දුකකින් ප්‍රතිකර්ම කරන එක තමයි අද අපි සිද්ධ කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා දුකට දුකකින් ප්‍රතිකර්ම නොකරන දුක නැති කරන්න පුළුවන් ඒකායන ක්‍රමවේදයක්. ඒකට ගොඩාක් දුර යන්න ඕන දෙයක් නෙමෙයි. ලෝකයක් වෙනස් කරලා වෙනස් කරන්න ඕන දෙයක් නෙමෙයි. තමා තුළින් සිද්ධ කරන්නට පුළුවන් දෙයක් ගැන කතා කළා. ඒ කියන්නේ කටු සහිත වනාන්තරයක අපිට යන්න උනොත් මුළු වනාන්තරේම කටු ටික රහින්න උනොත් අපිට ඒක ප්‍රායෝගික නෑ. ඒක ඉතාම අපහසු දෙයක්. හැබැයි අපි කටු වෙනින් නැති විදිහට හොඳ සෙරෙප්පු දෙකක් දාගත්තොත් ප්‍රශ්නයක් නැතු අපිට යන්න පුළුවන්කම් තියෙනවා. අන්න ඒ වගේ අපි අද උත්සාහවත් වෙන්නේ ලෝකයට දාසකම් කරමින් සැප කියන දේ කාරණේ පවත්න්නට. අපි කොච්චර ස්වාධීන චරිතයක් කියලා හිතන්නට පුළුවන්. අපි ස්වාධීනව ජීවත් වෙනවා කියලා හිතන්නට පුළුවන්. නමුත් අපි කවුරුත් අපි දන්නේ නැහැ අපි පරාදීන කියන්නට. ඒ කියන්නේ අපි අනුන් යටතේ ජීවත් වෙනවා. අපි වහල්කමක නිරත වෙනවා. ඒ තමයි අපිට සැපය හොයන්නට වෙනව අනුන්ගේ. මාව සතුටින් තියනවද කියන එක තීරණය වෙනවා නම් අනුන් මත මට වහල්කම් කරන්න වෙන්නේ නැත්නම් කයට වෙනවා. මොකද ඒ අය මට ඕන විදිහට පවත් ගන්න තියෙනවා. අපිට ඒ අයට වහල්කම් කරන්න වෙනවා. ඒ කියන්නේ අපි සැපයට යටත් නම් රූපේ පැත්තෙන් බලාපොරොත්තු වෙනවා නම් රූපේ මට ඕන විදිහට තිබුණොත් තමයි සතුට මේ පැත්තේ ඇති කරන්නේ. එහෙනම් මට ඕන විදිහට මේක පවත් ගන්න මට උපරිම උත්සාහවත් වෙන්න වෙනවා. වචනයක් නිසා මාව දුකටපත් කරනවා නම් වචන අහන්නේ නැති විදිහට අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවකදීම අපේ ජීවිතයේ ගොඩනගලා තියෙන්නේ අන්න ඒ විදිහිතයකට ලැබෙන ප්‍රතිකර්ම වලට. ප්‍රතිකර්ම සැපයීම සඳහා අපි ජීවත් වෙනවා. ඒක හරියට අර කණු හොදන කතාව වගේ. ඒක මිනිස්සෙකුට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා මේ මිනිස්සයා රස්සාවක් හොයනවා. රස්සාවක් හොයනකොට රස්සාවක් ලැබෙනවා කණු හොදන්න. නගරේ කණු පිරිසිදු කරනවා. නගරයේ කාණු පිරිසිදු කරනකොට දැන් ටික දවසක් යනකොට මේ මිනිස්සයා කාණු හොදලා ඇවිල්ලා කල්පනා කරනවා හෙට තියෙන්නේ මේ කාණු ටික නෙමෙයි නගරේ මේ කොටසේ කාණු ටික. ඒකට මම හෙට මේ කාණු ටික මේ විදිහට පිරිසිදු කරනවා. මේ ප්‍රදේශේ මේ විදිහට පිරිසිදු කරනවා කියලා එයා ගෙදර ඇවිල්ලා කල්පනා කරන්නේ හෙට කරන්න තියෙන දේ පිළිබඳව. ඊළඟ දවසේ කල්පනා කරපු ටික ගිහිල්ලා කරනවා. ඊළඟ දවසේ කරන්න තියෙන ටික ආයෙ කරනවා. දැන් එයාට කාණු හොදන්න අවශ්‍ය වුණේ මොකටද? ජීවත් වෙන්න ඕන නිසා. දැන් ජීවත් වෙන්නේ මොකටද? හෙට දවසේ කාණු හොදන්න තියෙන නිසා. රස්සාවක් වුණේ එයාට ජීවත් වෙන්න. දැන් ජීවත් වෙන්නේ මොකටද?
ජීවිතය රසව කරන්න. අන්න ඒ විදිහටම අපේ ජීවිතේ තත් වෙලා නම් ඒකේ වරද තියෙන්නේ අපි ළඟ තියෙන දර්ශනය තුල, අපි ළඟ තියෙන දැක්ම තුල. ඒක නිසා ඒ දැක්මට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිච්ඡා දිට්ඨිය කියලා. මිච්ඡා දිට්ඨිය කියවහම වැරදිවට ගන්න එපා. මිච්ඡා දිට්ඨිය කියන එක අපිට කතා කරන්නට පුළුවන් සීමාවල් බොහොම තියෙනවා. නියත මිච්ඡා දිට්ඨියක් තියෙනවා. මේ ලෝකේ කර්මය කර්මඵලය නැහැ. මේ යහපත් අයහපත් කර්ම නැහැ. ලෝකේ දුන්න දේ විපාක නැහැ. මේ වගේ ඇති කරගන්න නියත මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. නියත මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ලෞකිකය කියලා අපි හිතාගෙන ඉන්න, ලෝකේ පැවැත්ම පිළිබඳව අපි හිතාගෙන ඉන්න මට්ටමේ තියෙන වැරදි දැක්මක් කියන අර්ථයෙන්. ඒ කියන්නේ රූපයේ සැප තියෙනවා, ඒ නිසා අපි රූපේ හොයාගෙන යනවා කියන එක තුළ තියෙන වැරදි දැක්මක් ගැන. එතකොට අපිට මෙන්න මේ වැරදි දැක්ම පිළිබඳව දැක්ම ඇති වෙන්නට හේතුවත්, ඒ වගේම දැක්ම නැති කරන්නට අවශ්‍ය ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ, උපාදාන පරිත්තස්සනා කියලා. උපාදාන පරිත්තස්සනා, උපාදාන කියලා කියන්නේ දැඩිව ගන්නවා කියන එක. පරිත්තස්සනා කියලා කියනවා ගැලෙනවා කියන එකට. දැඩිව ගැනීම සහ පිළිම සූත්‍රය නම්. එතකොට උපාදාන පරිත්තස්සනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ උපාදානය නිසා, දැඩිව ගැනීම නිසා තැවෙන හැටි, දැඩිව නොගෙන මිදෙන හැටි, තැවෙන්නේ නැතුව තැවෙන්නේ නැතුව ඉඳීම ගැන දේශනා කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඉස්සෙල්ලාම කොහොමද අපි දැඩිව ගැනීම නිසා පිළිම ඇති කරගන්නේ කියලා. එතකොට රූපං අත්තතෝ සමුපස්සති, අපි සාමාන්‍යයෙන් දැක්ම අපි තුළ තියෙන දේ විග්‍රහ කරලා දෙනවා. රූපය ආත්මවත් කොට දකිනවා, ආත්මය රූපවත් කොට දකිනවා, රූපය කෙරෙහි ආත්මය, ආත්මය කෙරෙහි රූපය කොට දකිනවා. මේ ලෝකේ අසෘතවත් පුතජ්ජන කෙනා, අසෘතවත් පුතජ්ජනයා මේ විදිහට දකින කම නිසා ලෝකේ රූපය අඤ්ඤතා භාවි වෙනස් බවට පත් වෙනවා. ඒ වගේම විපරිණාම හොන්ති, විපරිණාමයට පත් වෙනවා, වෙනස් බවට පත් වෙනවා, විනාශයට පත් වෙනවා. එතකොට ලෝකේ රූපය වෙනස් වෙනකොට, විපරිණාමයට පත් වෙනකොට එයාට දුක එන විදිහ ගැන බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා. අපි මේ කාරණාව ටිකක් අපේ ජීවිතේ ඇතුළට දාලා අපි ටිකක් විසඳගන්න උත්සාහවත් වෙමු සරල විදිහට. මොකද රූපං අත්තතෝ සමනපස්සති, රූපේ ආත්මවත් විදිහට දකින්න කිව්වට අපිට සමහර විට අපේ ජීවිතය තුළ මේක නොපෙනෙන බව නිසා. පින්තුනේ අපි තුළ තියෙන දැක්මක් රූපය ආත්මවත් කොට හිතන ගතිය. ඒකෙන් අපි ආත්මවත් කියලා අමුතු මහා ලොකු දෘෂ්ටියකට පත් වෙලා ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. අපිට තියෙනවා සත්ව පුද්ගල ආත්ම හැඟීමක්. එක පුද්ගලයෙක් මේ රූපය ඇතුලේ ඉඳලා පුංචි කාලේ ඉඳලා ලොකු වෙනවා කියන එක අපිට තියෙනවා. පේන රූපය තුල අම්මා, දරුවා. ඒකට තැවීම සහ පෙළීම ඉපදුනේ කුමක් නිසාද? මෙතන පියවරවල් දෙකක් තිබ්බා. පළවෙනි පියවර තමයි රූපය විපරිණාමයටපත් වෙනවා. දෙවෙනි පියවර තමයි රූපය විපරිණාමයටපත් වෙන තැනකදී අපි ඒ විපරිණාමයටපත් වුණු රූපයත් සමග හිත විපරිණාමයටපත් කරගත්තා. එතකොට දැන් ඊළඟ පියවර තමයි අපිට විපරිණාමයටපත් වීම නිසා දුකාවක්. ඒ රූපේ විපරිණාමයටපත් වීම නිසා නෙමෙයි, හිත විපරිණාමයටපත් වීම නිසා දුකාව. දැන් පියවරවල් තුනයි. රූපය විපරිණාම වුණා, විපරිණාමයේ වෙනකොට විඥානයේ විපරිණාමය අසුර කළා, විපරිණාමානුවර්ති වුණා. ඊට පස්සේ ඒ විඥානයේ විපරිණාම වීම නිසා හටගත්ත පරිතස්සනාවක් දුක. දැන් පින්තුනේ අපිට දුක ආවේ විඥානයේ විපරිණාමයටපත් වීම නිසා මිසක රූපය විපරිණාමයටපත් වීම නිසා නෙමෙයි. මොකද රූපයේහි ඇති විපරිණාමය කියන දේ අපිට කවදාවත් අදාළ වෙන්නේ ඒක අපිට දැනෙනවා නම් පින්තුනේ ඔය ලෙඩ වෙනකොට මටත් ඒ ලෙඩේ වේදනාව දැනෙන්න වෙනවා. තව කෙනෙකුටත් ඒ ලෙඩේ වේදනාව දැනෙන්න වෙනවා. ඒක දැනෙන්නේ නැහැ. තව කෙනෙක් වයසට යන එක තව කෙනෙකුට ඇඟට දැනෙන එහෙම වේදනාවක් විදිහට කාටවත් දැනෙන්නේ නැහැ. අපිට දුක් වෙන්න පුළුවන් කම ඒ වුණාට නේද? දුක් වෙන්න පුළුවන් කම තියෙනවා. ඒක මොකක් නිසාද?
අපි වැරදි දැකීමක් නිසා අපිට දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද්ද වැරදි දැකීම? පේන රූපය එදා ඉඳලා මම කැමති වුණ ආදරණීය කෙනාමයි වයසට ගියේ කියලා හිතනකොට පිනතුණි අන්න අපේ ජීවිතේට දැන් දුක. එදා ඉඳලා හිතපු කෙනාමයි මේ මරණයට පත් වුණේ කියලා අපි හිතනකොට දැන් අපේ ජීවිතේට දුක එනවා. දුක ගෙනාවේ මරණය කියන ධර්මතාවයවත් ජරාව කියන ධර්මතාවයවත් නෙමෙයි. දුක ගෙනාපු එකම දේ තමයි ජරාව මරණයේ ස්වභාව කොට ඇති ධර්මතාවය අනුව පෙරලෙන විදිහට සකස් කරගත්ත මනස. පිනතුණි ඇහැට පතිත වෙන්නේ වර්ණ සටහනක් රූපයක්. එතකොට බුදුරජාණන් වහන්සේකට දේශනා කරන්නේ වර්ණ සටහන කියලා. අපි අද කතා කරන මෙහෙම බාහිරින් පතිත වෙන ආලෝකයක් රූපේ මතට පතිත වෙලා එන පරාවර්තන ආලෝකය ඇහැට ගැටෙනවා කියලා. ඔය ආලෝකය අපිට ජරා දුක ගෙනාවේ නැහැනේ. ආලෝකේ ජරා දුක ගෙනාවේ නැහැ. ආලෝකේ මරණ දුක ගෙනාවේ. ඕකෙන් ඇහැට ජරා දුක ගේනවා නම් ඕකෙන් මරණ දුක අපිට ගේනවා නම් පිනතුනි මේ ලෝකේ කොහේ මැරුණත් දුක එන්නේ නැහැ. ඇයි ඒක දැක්ක ගමන් දුක එන්නේ නැහැ අපිට? එහෙම දුක එන්නේ නැහැ. මලගෙවල් 100 ගියත් අපිට දුක එන්නේ නැහැ. අපේ එක කෙනෙක් මැරුණ කියලා ආරංචියාවක් ඇති අපිට දුක වෙනවා. එතකොට ඒ දුක ගෙනාවේ ඒ මරණය නෙමෙයි. එහෙනම් ඒ දුක ගෙනාවේ චේතනා විසින් සකස් කරගත්ත දේ. මේ ඔගොල්ලෝ වැඩිපුරම කැමති කෙනෙක් මැරුණ කියලා දැන් ආරංචියක් ආවොත් පණිවිඩයක් ආවොත් ඔගොල්ලෝ මොන තරම් දුකටපත් වේද? තව ටික වෙලාවකින් ඔගොල්ලන්ට ආරංචියක් ආවොත් නෑ ඒක වැරදි කටකතාවක් බොරු ආරංචියක් කියලා. අර දුක තවත් තියෙන්නේ නෑ දුක වහාම නැති වෙන. පිනතුනි දැන් මැරෙන එක නිසා දුක නම් එහෙම බෑනේ අපිටනේ. දැන් මැරුණත් අපි දන්නේ නැත්නම් අපිට දුක එන්නේ නෑනේ. එහෙනම් අපිට දුක ගේන්නේ සරල ලෙසම කතා කළොත් අපි මනස තුල සකස් කරගත්ත සංඥාව නිසායි අපි දුක ඉන්නේ. එහෙනම් අපි ඒකම දැඩිව නැවත ග්‍රහණය කරගන්නවා. දැඩිව ග්‍රහණය කරගන්නේ කොහොමද? රූපෙමයි වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ මොකද්ද? රූපෙම තමයි. අම්මමයි වයසට ගියේ. තාත්තමයි වයසට ගියේ. දරුවමයි වෙනස් වෙන්නේ. දරුවමයි ලෙඩ වුනේ කියලා. දැන් අපි අර මනස පැත්තෙන් ඇති කරපු දේ සහ බාහිර තියෙන දේ දෙකම එකක් කියලා හිතන මෝඩකම අපි කරනවා. ඒ කියන්නේ අනිත්‍ය ධර්මය අපි දකින්නේ නැහැ. රූපේ තියෙන අනිත්‍ය ස්වභාවය, අනිත්‍ය ධර්මය අපි අවබෝධ කරන්නේ, අපි තේරුම් ගන්නේ නැහැ. තේරුම් ගන්න නැති නිසා අපි ඒක නිත්‍ය සංඥාවෙන් නැවත නැවත දැඩිව ග්‍රහණය කරගන්නවා. අන්න එතකොට තමයි උපාදාන පරිතස්සනන කියලා කියන්නේ. දැඩිව ගැනීම නිසා හොත දුකටපත් වෙන සිද්ධ වෙනවා. අපිට හැම වෙලාවකදීම රූපේ නැත්තම් ওই දුක ওই විදිහට ගෙන්නේ නැහැ. අර මම කියන්නේ එක මාත්මයක් ඇවිල්ලා මට කියනවා ලංකාවේ ගම්මතුරක් තාපු වෙලාවක සමිනාස අනිත්‍ය කියන එක අස්පනා පිට පේන්න තිබුණේ හොඳට තිබුණු ගෙවල් ඔක්කොම කැඩිලා බිඳලා ගිහිල්ලා තියෙනවා. එතකොට මම කල්පනා කළා මොකද්ද මෙතන තියෙන අනිත්‍ය කියලා. ඇයි හොඳට ගියේ තිබිලා තිබුණු ගෙදර කැඩිලා. දැන් හොඳට තිබුණු ගෙදරක් තියෙනවා, කැඩුණු ගෙදරක් තියෙනවා අපිට. දැන් මෙතන අනිත්‍ය නෙමෙයිනේ පේන්නේ, අපිට නিত্য සංඥාවයි පේන්නේ. අනිත්‍ය නම් අනිත්‍ය සාක්ෂාත් කරා නම් පින්නතුනි හොඳට ගේ තියෙන්නත් බෑ, කැඩිලා ගේ තියෙන්නත් බෑ. ඒක නියත. හොඳට තිබුණු ගේ කැඩෙන්න බෑනේ අනිත්‍ය හරියට සාක්ෂාත් කරන්නේ. දැන් ගේ හොඳට තිබ්බා කියලා කල්පනා කරනවා නම් කල්පනා කරන්නේ තමන්ගේ මනසින්ම අරමුණක් උපදවල අරමුණ දැනගන්නවා. අරමුණ දැනගෙන හිතනවා ඔබ ගේ ගැන හිතුවේ කියලා. ගෙදර ගැනද හිතලා තියෙන්නේ, හිත ගැනද හිතලා තියෙන්නේ? අපි හිතලා තියෙන්නේ ගෙදර ගැන නෙමෙයි තමන්ගේ හිත ගැන. හැබැයි මේ දෙකේ වෙනස නොදන්න අපි හිතනවා හිතුවේ ගේ ගැනමයි කියලා. අන්න වෙනස් වෙන රූපය අනුව මනස වෙනස් වෙනවා. දැන් අපිට මගේ හොඳට තිබුණු ගේ නැති වුණා කියලා දුක් වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා දැන් මෙන්න මේ විදිහට දැඩිව ග්‍රහණය කර ගැනීම නිසා ජීවිතයට දුක එන හැටි ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම අපිට පෙන්වන දුක නැති කරගන්න පුළුවන් ක්‍රමයකට. ඒ කියන්නේ දැන් මේ කතා කළේ උපාදාන පරිතස්සනාව. ඕකටම ප්‍රතිවිරුද්ධව පෙන්නනවා අනුපාදානය සහ අපරිතස්සනාව. දැඩිව ග්‍රහණය නොකිරීම සහ පරිතස්සනා නොවීම කියන කාරණේ. තැවෙන්නේ නැතුව, පෙලෙන්නේ නැතුව ඉන්නවා කියන සිතුවිලි.
පිනතුනි තැවෙන්නේ නැතුව, පෙලෙන්නේ නැතුව ඉන්න නම් අපිට තියෙන ධර්මයක් එක දෙයක් සිද්ධ කරගන්න. ඒ තමයි අර මුලම දේ දකින්න නැතුව ඉන්න. ඒ තමයි රූපං අත්තතෝ සමනුපස්සති කියලා කිව්වා. රූපය ආත්මවත් කොට දකින්න කියලා අපි කතා කළා. ආත්මවත් කොට දකින්න රූපය ආත්මවත් කොට නොදකින්න අපිට සිද්ධ වෙනවා. කොටින්ම කියනවා නම් අපි එනව එක තැනකට. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ කරගන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ කරගන්න තැනට ආවම මේක තමයි විමුක්ති මුඛයක් හැටියට කතා කරන්නේ, නිවනට දොරටුවක් හැටියට කතා කරන කාරණාවක් වෙනවා. එතකොට අනිත්‍ය ස්වභාවය. අනිත්‍ය ස්වභාවය කියනකොට හිතන්න එපා අනිත්‍ය කියන එක තුළ මේ කතා කරන්නේ ඇති දෙයක නැති වෙලා යන බව කියලා. අනිත්‍ය කියලා කතා කරන්නේ ඇති දෙයක නැති වෙන බව කියලා හිතන්න එපා. කියන්නේ මේ ගෙවල් දොරවල් තියෙනවා, මේ ඔක්කොම කැඩිලා යන එක දුකයි. අපි ආසයි ජීවත් වෙන මෙයයි නැති වෙලා යන එක දුකයි. මේ මේ අනිත්‍ය නෙමෙයි මේ කතා කරන්නේ. ඒකත් ලෝක අනිත්‍යයක් කියන්න පුළුවන්. හැබැයි ඔය අනිත්‍ය පෙන්වන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්න අවශ්‍ය නැහැ. කවුරුත් ඔය අනිත්‍ය දකිනවා. ඕක නෙමෙයි ධර්මය අවබෝධ කරන අනිත්‍ය බවට පත් වෙන. ඔය යථාර්ථය නොදන්න කම නිසා තමයි සමහර විට අද සමාජය තුළ ප්‍රශ්න ඇති වෙන්නේ. අනිත්‍යද අනිච්ඡද කියලා ප්‍රශ්න ඇති වෙන්නේ. ඔය යථාර්ථය නොදන්න කම නිසා. ඇයි? ඒ අනිච්ඡ කියුවොත් අපි කැමැතිසේ නොපවතිනවා. අනිත්‍ය කියුවොත් උපාද වයත් තේන අනිච්ච උදේ වේයත්යෙන් අනිත්‍යයි කියලා කියනවා. එතකොට යම් කිසි දෙයක් අපි කැමති විදිහට තියෙන්නේ නැත්නම් ඒකට අර්ථකථනයක් අද සපේන අර්ථකථනයක් තියෙනවා. ත්‍රිපිටකයේ තියෙන කන්නේ කැමැතිසේ නොපවතින නිසා අනිත්‍යයි. ඒ අර්ථයෙන් අනිත්‍ය කතා කරන්න පුළුවන් කමක් නැත්තේ. ඇයි ඒ අර්ථයෙන් අනිත්‍ය කතා කරන්න බෑ කියලා කියන්නේ? යම් කිසි දෙයක් කැමැතිසේ පවතින්නේ නැත්නම් කැමැතිසේ නොපවතිනදී කැමැතිසේ නොපවතිනකම විඳින කෙනා එයා ජීවත් වෙනවා. කැමැතිසේ නොපවතිනදී ඒ දේ ලෝකෙ තියෙනවා. ඒ දේ නොපවතින බව විඳින කෙනා මෙහි ඉන්නවා. නොපවතින දේ ලෝකෙ තියෙනවා. එහෙනම් කැමැතිසේ නොපවතින කියන අර්ථය අපිට ගන්න පුළුවන් කමක් නැහැ. ඒක ඔප්පු කොට දක්වන්න ඇතන වෙලාවට උදාහරණ දක්වන නිසා බොහෝ අයට පහසු වෙනවා. ඇත්තටම මොකක්ද කියන කාරණේ තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් අනිත්‍ය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යද නිච්ඡන් තන් දුක්ඛන් කියලා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. එතකොට අහනවා අනිත්‍ය වෙන හැමදේම දුකද කියලා. අනිත්‍ය වෙන හැමදේම දුකද? ඔළුවේ කැක්කමක් තියෙන ඔළුවේ කැක්කම අනිත්‍ය වෙනවා. සැපද දුකද? සැපයි. පිළිකාවක් තියෙන පිළිකාව අනිත්‍ය වෙනවා. සැපද දුකද? සැපයි. එතකොට දැන් එහෙනම් ලෝකේ සැප අනිත්‍යයක් තිබිලද? එහෙනම් යද නිච්ඡන් තන් දුක්ඛන් කියන්නේ බෑනේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන්නේ. එහෙනම් මෙහෙම කිව්වොත් එහෙම අනිත්‍ය දේ දුකයි නෙමෙයි, කැමැතිසේ නොපවතින දේ දුකයි කිව්වහම ඒක ලෝකයේ ඔක්කොටම ගැලපෙන ඔක්කොම හිතනවා හරි කියලා. වෙනතුනේ කැමැතිසේ නොපවතින දේ දුකයි කියන්නේ ඔක අවශ්‍ය නැහැ. යම් පිච්චන් ලැබති තම්පි දුක්ඛ කියලා දුක විග්‍රහ කරන්න එකටම තමයි. ඒ වගේම කැමැතිසේ නොපවතින දේ දුකයි කියලා දැක්ක නිසා තමයි ලෝකයේ ආදීනවේ පේන්නේ. ගිහිගේ අතහැරලා බුදුසසුන වහන්සේ ගියේ අපි කැමති විදිහට ලෝකේ තියෙන්නේ නැහැ, මේක වෙනස් වෙලා යනවා කියලා දැක්ක නිසා. නමුත් මෙතනදී කැමැතිසේ නොපවැත්ම කියන කාරණය නෙමෙයි අනිත්‍ය ධර්මයේ දුකයි කියලා කිව්වේ. අනිත්‍ය ධර්මයේ දුකයි කියලා කිව්වේ පින්තුනේ අපි දකින හිතට දැනෙන හෝ කයට දැනෙන දුක් වේදනාව අතින් අරගෙන කතා කරපු දුකක් නෙමෙයි මෙතන කතා කරන්නේ. කයට දැනෙන දුක, මනසට දැනෙන දුක කියලා බොහොම සරල තැනකින් අරගෙන නෙමෙයි මේ කතාව කිව්වේ. බුදුරජාණන් වහන්සේ මේ කතාව දේශනා කරන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා දුක්ඛ ලක්ෂණ ටිකකින්. ඒ දුක්ඛ ලක්ෂණ ටික කායික දුකෙන් හෝ මානසික දුකෙන් පෙන්වන්න බෑ. ඒ දුක්ඛ ලක්ෂණ ටික අපිට දකින්න තියෙන්නේ ලෝක ධර්මතාවයක් විදිහට. ඒක පෙන්නනවා ලෝකේ හටගන්න බව සහ වැය වෙන බව, හේතු නිසා සකස් වෙන බව සහ හේතු නිසා වැය වෙන බව දුක්ඛ ලක්ෂණයක්. ඒ දුක්ඛ ලක්ෂණය කයට දැනෙන්නෙත් නැහැ, හිතට දැනෙන්නෙත් නැහැ. ඒ කියන්නේ වේදනාවකින් දැනගන්න බෑ ඒක.
දුක්ඛ ආර්ය සත්‍ය එක නුවණින් අවබෝධ කරගත් දෙයක්. එතකොට ස්කන්ධයන්ගේ ස්වභාවය තමයි හේතු ටික ඇති කල්ලි හට ගන්නවා, හේතු ටික නැති වෙලා යනකොට නැති වෙලා යනවා. ඇස සහ රූපය නිසා හට ගන්නවා චක්කු විඥානත් මනෝ විඥානාදී ධර්මයන්. ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි. චක්කු විඥානේ නිට්ටය වෙන්න පුළුවන්ද? ඒ චක්කු විඥානයත් නැති වෙලා යන ධර්මයක්. ඒ අනුව කොට නැගිච්ච මනෝ විඥාන ධර්මය ඒවත් නැති වෙලා යන ධර්මයක්. එතකොට දැන් ඔන්න හේතු නිසා සකස් වුණ ධර්මයන් හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයක් තිබෙනවා. අන්නේ නැති වෙලා යන ස්වභාවයට කිව්වා දුක්ඛ ලක්ෂණයක් කියලා. නැති වෙලා යන ස්වභාවයට දුක්ඛ ලක්ෂණයක් කිව්වා. ඒක අර අපිට අවබෝධ කරන්න වෙන්නේ නුවණකින් මිසක කයට දැනෙන දුක හෝ හිතට දැනෙන දුක මාත්‍රේ තේරුම් ගැනීම නෙමෙයි. ඒ නිසා ඒ දුකට දුක්ඛ සත්‍ය කියලා අනිත්‍ය දේ දුකයි කියලා ලබන අවබෝධයට ඔළුවේ කැක්කුම් වගේ කායික දුක් මානසික දුක් දාන්න බෑ. කායික දුක් මානසික දුක් දාන්න බෑ. අපිට ඔළුවේ කැක්කුම හොඳ වීම නිසා සැපයක් දැනෙනවා නම් ඒක තිව්වක් කමක් නෑ. මම කියන්නේ ඒකවත් හරියට තේරුම් ගත්ත නම් ඉතින් කියන්නේ නෑ කියලා. ඔළුවේ කැක්කුම නැති වුනහම සැප දැනෙන කවුරුත් ඉන්නවද? මට නම් තාම දෙවිලා නෑ. ඔළුවේ කැක්කුම නැති හොඳ වීම නිසා සැප දැනෙනවා නම් මේ පින්නතුන්ට මේ දැනුත් ඔළුවේ කැක්කුම නැති සැප තියෙන්නද? ඔළුවේ කැක්කුම නැති සැප දැන් තියෙනවා. තුවාලේ හොඳ වෙන එක සැපයි නම් දැන් තුවාල නැති සැප තියෙන්න බෑ අපිට. තුවාල නැති සැප අමුතුවෙන් දැනෙනවා. ඒක දැනෙන්නේ නැහැ. තුවාලේ නැති වුණා කියලා හිතින් හිතලා හිතින් මානසික සතුටක් විඳින්න පුළුවන් ඒ සෝමනස්සයක්. සැප විඳින්නේ නැහැ නේ අපිට. තුවාලේ හොඳ වෙන එක සැප නෙමෙයි අපිට. ඒක දුකක් දුකකුත් නෙමෙයි තුවාලේ හොඳ වෙන එක. තුවාලේ හොඳ වෙන එක ගැන හිතලා හිතෙන් සතුට වෙන්න පුළුවන් මේක වෙනවා. ඒක මානසික ඇති කරගත්ත දෙයක්. මං කියන්නේ ලෙඩක් හොඳ වෙනකොට අනිත්‍ය වෙනකොට සැප දැනෙනවා නම් ඇඟට දැනෙන්නේ ඒත් එහෙම දැනෙන්නේ නැහැ. ඒ නිසා ඒ කතාව සාධාරණ නැහැ මිතින්. එහෙම ගත්තත් හදිස්සියෙ ඒක සාධාරණ නැහැ මේ ශාසනයේ කතා කරන දුක්ඛ සත්‍ය කියන තැන තේරුම් ගන්න. ඒ දුක්ඛ සත්‍ය ඊටාම ගැඹුරු දෙයක්. ඒ දුක්ඛ සත්‍ය සාමාන්‍ය නුවණකට ඕනම කෙනෙකුට තේරෙන කායික දුක මානසික දුක අල්ලගෙන කතා කරපු දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍ය ලෝකයාට නොතේරෙන ගැඹුරු නුවණකින් තේරුම් ගන්න පෙන්වපු දෙයක්. ඒ කියන්නේ මේ හේතුන්ගේ තියෙන පීලනාර්ථයේ දුක්ඛ ලක්ෂණය, සංකතාර්ථයේ දුක්ඛ ලක්ෂණය, විපරිණාමාර්ථයේ දුක්ඛ ලක්ෂණය කියන මේ කතා කරන ලක්ෂණ ටිකකින් කතා කළේ. එතකොට ඒක අපිට දැනෙන්නේ නැහැ. ඒකයි ඒ දුක රහතන් වහන්සේටත් තියෙනවා. ඒ රහතන් වහන්සේ කියන තැනත් ස්කන්ධ ටික නිසා නම් හටගන්නේ. ඒ ස්කන්ධ ටික දුක්ඛ සත්‍යයටනේ අයිති. හේතු නිසා හටගන්න දෙයක් නෙවෙයි. හේතු වැය වෙනකොට වැය වෙන දෙයක් නෙවෙයි. එහෙනම් ඒ ස්කන්ධයන්ගේ දුක කියන එක හේතු නිසා සකස් වෙන බව එතනටත් පොදුයි, අපිටත් පොදුයි. අපි තේරුම් ගත යුතු දුක්ඛ සත්‍යයේ අනිත්‍ය තේරුම් ගන්නකොට කෙනෙකුට පේන්නේ මොකද්ද? හට ගැනීම සහ වැය වෙන ධර්මතාවයක් මිසක පුද්ගලයෙක් නෙවෙයි. හට ගැනීම සහ වැයවීම කියන ස්කන්ධයන්ගේ යථාර්ථය මිසක පුද්ගලයෙක් නෙමෙයි පේන්නේ. එතකොට කැමැතිසේ ලැබීම හෝ නොලැබීම විදින පුද්ගලයෙක් හෝ කැමැතිසේ වෙන හෝ නොවන දෙයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි? අනිත්‍ය කතා කරලා තියෙන්නේ. ඇහැ අනිත්‍ය ධර්මයක්. මේ මොහොතේ හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් ඇහැ. රූපේ අනිත්‍ය ධර්මයක්. එතකොට ඇහැ රූප දෙක අනිත්‍ය නම් ආයේ නিত্য දේවල් කතා කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් නিত্য දේවල් තියනවාද කියලා. අපිට සාමාන්‍ය ලෝකෙ තුල එන කතා බහවල් සහ සමහර චේතනා පරිවිතර්ක නැතිනම් හිතේ ඇති වෙන විතර්කත් එක්ක මේ කතා කරන්නේ. සමහර විට කෙනෙක් තර්ක කරනවා නැත්නම් අපි අහලා තියෙනවා නෑ ලෝකෙ සියල්ල අනිත්‍ය නෑ, නিত্য දේවල් ලෝකෙ තියෙනවා. මොනවද නিত্য? ත්‍රිකෝණේ පාදු තුන නিত্যයි. කල්ප කෝටි ගානකට කලින් ත්‍රිකෝණයක් තිබුණා. ඒ ත්‍රිකෝණේ පාදු තුන පාදු තුනම නෙමෙයි ත්‍රිකෝණය නේද පාදු තුනයි. තව කල්ප කෝටි ගානක් ඉස්සරහට ගියත් ත්‍රිකෝණේ පාදු තුනම නෙමෙයි. පාදු තුනම තමයි හතරක් ඉන්න. බැරි නිසා ත්‍රිකෝණේ පාදු තුන නিত্যයක් කියලා. වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. මම කියනවා අනිත්‍යයි. ඇයි? පින්නතුනි ත්‍රිකෝණේ පාදු තුන අනිත්‍යයි කියලා අපි මුලින්ම අනිත්‍ය කියන කතාවට බහිනකොටම කිව්ව අතීතේක නැති වෙන බව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඇහැ අනිත්‍යයි නම් රූපය අනිත්‍යයි.
මේ මොහොතේ ඇහැ සහ රූපය කියන ධර්මතාවය අනිත්‍යයි නම් අපි ත්‍රිකෝණේ පාද තුනක් දැනගන්න ඕනේ. ඇස සහ රූපය අනිත්‍යයි නම් මනස සහ ධම්මාරම්මන අනිත්‍යයි නම් හිත අනිත්‍යයි නම් අපි හිතන්නේ මේද සියල්ලද ගෝචර කරගන්නදී ඒ දේ අනිත්‍යයි නම් ලෝකේ වෙන නිත්‍ය වෙන්න පුළුවන් අපිට. ලෝකේ ගොඩනගෙන හිතම අනිත්‍ය නම් අපිට වෙන නිත්‍ය දේවල් තියෙන්න පුළුවන් කමක් නැහැ. පිනතුනේ අනිත්‍ය කියන දේ ගැඹුරුම තැන අපිට බුදුරජාණන් වහන්සේ කතා කළේ බාහිර ලෝකේ එක එක දේවල් වල නැති වෙන බව නෙමෙයි. ත්‍රිකෝණ නිත්‍ය ද අනිත්‍යද අහස නිත්‍ය ද අනිත්‍යද මේ වගේ තැන් වලින් නෙමෙයි අනිත්‍ය කතා කළේ. එහෙනම් අනිත්‍ය ධර්මයේ කතා කළේ ආයතන පැත්තෙන් අරගෙන බුදුරජාණන් වහන්සේ අහුවේ මහණෙනි ඇස නිත්‍ය ද අනිත්‍යද රූපේ නිත්‍ය ද අනිත්‍යද නිතර මහණේ කෙනෙක් හඳුරන්නේ. ඇස අනිත්‍යයි නම් රූපය අනිත්‍යයි නම් කන අනිත්‍යයි නම් සද්දේ අනිත්‍යයි නම් මේ ආයතන ටික ආධ්‍යාත්මික තේ සහ බාහිර ආයතන අනිත්‍යයි නම් ඒ කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව මේ මොහොතේ නැති වෙනවා නම් පින්තුනේ අපිට ලෝකයක් තියෙන්න පුළුවන් මේ ටික නැතුව. අපි හිතුවොත් හිතන්නේ එක්ක දැකපු දෙයක් එක්ක දකින්න තියෙන දෙයක් ගැනනේ. අපි දකිනවා නම් රූපය අනිත්‍යයි කියලා අපිට අතීතේ තලුමරන්න පුළුවන් කමක් නැහැ ලෝකෙට. එහෙනම් ඒකස්ස ත්‍රිකෝණ තියෙන්න බෑ, චතුරස්ස තියෙන්න බෑ, මොනවත් තියෙන්න බෑ ඒකස්ස. ඒකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. එහෙනම් ඒ අනිත්‍ය සාක්ෂාත් කරනකොට කෙනෙකුට එයාට දුක් වෙන්න හේතු ටික නැහැ. ඇයි දුක් වෙන්න හේතු ටික නැත්තේ? පින්තුනේ අම්මා ජීවත් වෙනවා, අම්මා ජීවත් වෙනකොට අම්මා මරණයටපත් වෙනකොට දුක නැති කතාවක් නෙමෙයි යාට තියෙන්නේ. එයාගේ දර්ශනයේ බවටපත් වෙලා තියෙනවා, ප්‍රතිඵලයේ බවටපත් වෙලා තියෙනවා. එයාට රූපය තුල අම්මා හම්බෙන බව ඇත්තේ නැහැ. එයාගේ දර්ශනය තමයි රූපය තුල අම්මා හම්බෙන ගතිය නැහැ යාට. ඒකෙන් කියන්නේ බය වෙන්න එපා, රූපේ දැක්කට අම්මා කියලා මතක් වෙන්නේ නැහැ කියන එක එහෙම නෙමෙයි. එයාට මතක් වෙනවා. මතක් වෙන තැනදී යා ඒ ධර්මයේ ගැන නුවණ තියෙනවා. දැකපු දේ ගැන යා දන්නෝ දැකීම මාත්‍රෙන් ඒක ඉවර වුණා කියලා රූපේ ස්වභාවයෙන්. ඒක ආයේ කවදාවත් දකින්න බෑ කියලා. ඒ වගේම ඒ දේ ආරම්භය අම්මා කියලා දැනගන්නකොට තමන් හිතේ රැස් කරගෙන තියෙන දේ අනුව දැනගන්නකොට එයා දන්නෝ මම අම්මා කියලා දැනගත්ත මිසක ඒක තියෙන දෙ නෙමෙයි කියලා. අපේ තියෙන මෝඩකම තමයි දැනගන්න දේ සහ පේන දේ එකට එකයි කියලා නැවත හිතනකම. දැඩිව උපාදාන කරලා මේ දෙකම එකයි කියලා හිතනකම අපේ තියෙන මෝඩකම. අන්නේ මෝඩකම නැති වුණාම අපිට පේන මොකද්ද? මේ ටික ඔක්කොම වෙන් වෙන්ව පවතින ටිකක් කියලා. අන්න එදාට පින්තුනේ අපි එකතු කරන්න යන්නේ අපිට රූපයේ ආත්ම දකින්න යන්නේ එකට. අපිට පේනවද අම්මා ජීවත් වෙනවා කියලා? අපිට එක දිගට ජීවත් වෙන අම්මා කෙනෙක් රූපේ හම්බෙන්නේ නැති වෙයි. අපි යථාර්ථයේ සාක්ෂාත් කරගන්න. ඒකෙන් අම්මට හානියක් වෙලා නැහැ. අපි දුක නැති කරලා තියෙනවා. ඒකෙන් අපිට බය වෙන්න එපා, ලෝකෙ මොකාක්වත් නැහැ වගේ හිස්සලා ගිහිල්ලා මොකක්වත් වෙලා නැහැ. අද කතා කරන විදිහටම සාමාන්‍ය ව්‍යවහාරයන් කතා කරන ලෝකේ කටයුතු ටික සිද්ධ කරන කෙරෙන්න තියෙන දේවල් අපි කටයුතු කරන. නමුත් අපි එක තැන අවබෝධ කරගෙන තියෙනවා. ඒ තමයි ජරාවටපත් වෙන රූපය පුද්ගල බවකින් ඇසුරු කරලා ජරා දුක හදා ගන්න කමින් අපි මිදිලා. මරණයටපත් වෙන මරණයේ ස්වභාව කොට ඇති රූපය පුද්ගල බවකින් ඇසුරු කරලා පුද්ගල බවකින් දකින වැරදි දෘෂ්ටියෙන් අපි මිදිලා. පින්තුනේ අපිට මෙන්න මෙතනට තමයි බුදුරජාණන් වහන්සේ මඟ කියලා දුන්නේ. මෙතනට තමයි අපිට ප්‍රතිපදාව කියලා දුන්නේ. නිවන් දකින්න කියලා අපිට කිව්වේ වෙන මොකක්වත් නෙමෙයි. සලායතන නිරෝධේ නිවනයි කියලා කිව්වේ. ස්පර්ශායතන 6 නිරෝධේ. ස්පර්ශායතන 6 නිරෝධේ නම් අපිට පේන්නට ඕනේ ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. කන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. එක දිගට පවතින ඇහැක්, එක දිගට පවතින කනක්, එක දිගට නහය, එක දිගට දිව, එක දිගට කයේ පැවැත්ම ගැන කතා කළේ නැහැ. ඇහැ ගැන කතා කළා, වර්ණ සතහන උපදිනකොටමයි ඇහැ ගැන කතා කරන්නේ. එහෙම නැතුව ඇහැ කියලා එකක් තියෙනුනේ. කන ගැන කතා කළා, පෙර නොතිබීම හටගන්නේ. ශබ්දයේ ගැටෙන මොහොතට තමයි කන හටගන්නේ. ඒ කියන්නේ මේ පේන අපි හිතාගෙන ඉන්න මේ කන ගැන නෙමෙයි කතා කරන්නේ. ආයතනයක් කියන තැන තියෙන යථාර්ථය ගැන කතා කරන්නේ. එතනින් එහාට තමයි අපි කන තියෙනවා කියලා හිතාගන්නේ. එතකොට මෙන්න මේ විදිහට ස්පර්ශ ආයතන හයේ ස්වභාවය තමයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන කන. ඒකට කියනවා අහුත්වා සම්භූතං උත්පාන භවිස්සති. පෙර නොතිබීම හටගත්තා, ඉතුරු නැතුවම නැති වුණා. ඒ පෙර නොතිබීම හටගෙන
ඉතුරු නැතුවම නැති වුණු තැනක පින්නතුනේ ආය අවශේෂ මාත්‍රයක්ක් පස්සේ ඉඳින්න පුළුවන්කමක් ඇත්තේ නෑ ඒ රූපේ. ආය පස්සේ ඉඳින්න බෑ. ගියපු තප්පරේ අපිට ගන්න පුළුවන්ද? ආය කල්ප කෝටි ප්‍රකෝටි ගානක් ගියත් ගිය තප්පරේ ගියාමයි. එහෙනම් ඒ ගිය තප්පරේ තිබුණ කියන දේ ගන්න පුළුවන්ද? බෑ. ඒ ගිය තප්පරේ තියෙන තිබුණ දේ අපිට ගන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. එනිසා අපිට පෙනෙන රූපය කියන එක කවදාවත් සත්පුද්ගල බව අපිට පෙනෙලා නැහැ. ඒක මනස තුල එකතු කරන දෙයකයි අපි තේරුම් ගන්න තෝන්නේ. මේ අවස්ථාව ෆොටෝ එකක් ගැහුවොත් ඔබට හෙට ෆොටෝ එක පෙන්වුවොත් මම ඉන්නවද කියලා බලන්න තියෙයිද? එතකොට මේ මම කියලා පෙන්වන්නේ නැද්ද? එතකොට මට කියන්න ඒ ෆොටෝ එකේ ඉන්න මමද ඇත්ත මම? ෆොටෝ එක බලන මමද ඇත්ත මම? ෆොටෝ එක බලන මම ඇත්ත මම අර ෆොටෝ එක ඒක බොරු. පින්නතුනේ මේ ඇත්තටම මම ඉන්නවා කියලා හිතපු මොහොතේ නෙමෙයි මේ ෆොටෝ එක ගහලා තියෙන්නේ. මේ වෙලාවේ අපි මම ඉන්නවා කියලා හිතාගෙන ඉන්න මොහොත ෆොටෝ එකක් නෙමෙයි මේ තියෙන්නේ. එහෙනම් මේ වෙලාවේ තියෙන්නේ ඒ විදිහම අනාත්ම ධර්මයක් නේ, අනාත්ම ස්වභාවයක් නේ. එකම විදිහේ රාමු ගොඩාක් එකතු වෙනකොට අපිට අර කාටුන් චිත්‍රපටයක් වගේ අපිට පේනවා. මේ ටික වේගින් යනකොට අතපය එහෙට මෙහෙට හසුරවන ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. වෙන මොකක්වත් නෙමෙයි වෙන්නේ ඉතරයි. නැත්තම් මට බෑනේ මගේ හිතට ඔයගොල්ලෝගේ හිත ගෝචර වෙන්නේ නැහැ නේද මේ වෙලාවේ. එහෙනම් මම කොහොමද දැනගන්නේ ඔතන වේදනා සංඥා සංකාර විඥාන ටිකක් තියෙනවා කියලා? රූපේ වෙනස් වෙන කම නිසා මම බුද්ධල බව ගොඩනගන එකයි කරන්නේ. පින්නතුනේ රූපේ යථාර්ථයේ තේරුම් ගන්නවා නම් ඒ කියන්නේ චිත්‍රයක් කියලා තේරුම් ගන්නවා. ඇහැට එන වර්ණ සටහන වේගින් මේක ඇති වෙමින් නැති වෙනකොට අපිට පේන පුද්ගලයේ ජීවත් වෙනවා කියන බව කෙනෙක් හරියට තේරුම් ගත්තොත් අන්න ඒක ජීවිතයේ වෙන මට්ටමේදී එයාට පේනවා ඒක බොරුවක් කියලා. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ගැන කතා කළේ ඒ වගේම ගැඹුරු ධර්මයක් කතා කළා ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා අපි ඔබ තේරුම් ගත යුතුයි ජීවිතයේ දුකින් මිදෙන්න නම් ඔබ බැරි කමක් ඇත්තේ නැහැ කළ හැකි දෙයක්. ඒ කියන්නේ නිවන් දකින්න කියන එක අපි මැරිලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, ජීවත් වෙන කෙනෙකු විසින් කළ හැකි දෙයක්. මේ ඔය එකකටවත් පුළුවන් කමක් නැහැ අපේ ඊළඟ ගතිය තීරණය කරන්න. ඒක තමයි යථාර්ථය. උපකාරයක් වෙයි කියලා ආවොත් හොඳයි, නාවොත් කරන්න දෙයක් නැහැ. එහෙනම් හීන දකින්න නෙමෙයි කවුරු. හීන පේන වෙලාවට කාටවත් පුළුවන්ද හීනෙන් බය වෙනකොට අපෝ හීනයක් කියලා බය වෙන්න නැතු ඉන්නේ? හීනය තුළදී පණ කඩාගෙන හරි දුවන්න බලනව මිසක ඒක හීනයක් කියලා අපි දකින්නේ නැහැ. පින්නතුනේ හිත පෙන්නන චිත්‍රපටිය බලාගෙන ඉන්න තමයි අපේ ඒ ස්වභාවය. අපිට තේරුම් ගන්න බෑ පින්නතුනේ අපේ ගතියත් ඒකම තමයි. අද කයේ හැකියාවට හිත සීමා කරලා නිසා අපි දැකපු අහපු ඉන්ද්‍රියන්ගෙන් ගත්ත දේවල් කයට අනුව අපි මොළේ උපයෝගී කරගෙන සීමා සහිත අරමුණු ප්‍රමාණයක් හිත අරගන්නවා. ඒ නිසා අපිට පුළුවන් මේක යම් පාලනයකට නතු කරන්න අද දවසේ. හැබැයි පින්නතුනේ මේක මේ ඉන්ද්‍රිය අකර්මණ්‍ය වුණාට පස්සේ මේක පාලනේ තොරයි ඊට පස්සේ. හරියට හීන දකින වෙලාව වගේ. හීනය ඇතුලේ සිහිය උපදින්න බෑ වගේ අද දවසේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ තේරෙන්නේ නැත්නම් ඒ තේරෙන කෙනාට වැඩි අපි අප්‍රමාද වෙන්න ඕනේ නේ. කෙනෙක් තේරුම් ගත්තා නම් ටිකක් එයාට වඩා අප්‍රමාද වෙන්න ඕනේ. නොතේරුම් කෙනායි තමන්ට මොකක්වත් තේරෙන්නේ නැහැ. එහෙනම් ඒගෙන අප්‍රමාදී වෙන්න ඕනේ. හිතන්න එපා සරලවම නිවන් දකින්න පුළුවන් කියලා. සරලව නිවන් දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඇයි? කෙලෙස් දුරු කරන්න නම් කෙලෙස් දුරු කරන්න පුළුවන් ඥාන දර්ශනයක් අනිවාර්යෙන් තියෙන්නම ඕනේ. සම්මා දිට්ඨිය තියෙන්නම ඕනේ. එහෙනම් සම්මා දිට්ඨිය නැතුව අපිට නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න වෙන හිම ක්‍රමයක් ලෝකයේ ඇත්තේ නැහැ. ඒ නිසා වේගන අවබෝධය අවශ්‍යමයි. සමහර විට කෙනෙක් තර්ක විතර්ක කරන්න පුළුවන්. සුනීත සෝපාකල නිවන් දැක්කේ ඔය ඉගෙනගෙනද මොකක්වත් ඉගෙන ගත්තේ නැති අයනි කියලා. පින්තුනේ සුනීත සෝපාකල නිවන් දැක්කට සත්‍යකට නිවන් දකින්න බැරි වුණා. සත්‍යක කියලා කියන්නේ මහා පඬිතේ වාදී ඒ කාලේ තිබුණ දේ ඉගෙන ගත්ත උපරිම පරතරයට ගියපු කෙනෙක් එයාට නිවන් දකින්න බැරි වුණා. ඒ නිසා උගත් බව සහ ප්‍රඥාවන්ත බව කියන දෙක සෝපාක හාමුදුරුවන්ගෙන් එක කියන්නේ මොකද්ද කියලා අහනකොට උත්තර දුන්නේ සියලු සත්‍යෝ ප්‍රත්‍යයෙන් යපිට කියලා සබ්බේ සත්ත ආහාරක් ටික කියලා උත්තර දුන්නු. මුළු තුන් ලෝකෙම එකතු කරලා එක උත්තරයක් දුන්නේ. ඔක විස්තර කරන්න ගියොත් එහෙම දවසක් දෙකක් විස්තර කරන්න පුළුවන් ඒක වචනේ. එතකොට ඒ තරම් ගැඹුරු උත්තරයක් දෙන්න තරම් ඒ අවුරුදු 7ක ඇඟ දිහා බලලා අපි කතා කළාට එතන නුවණ මොනතරම් මොහු කුරුව තිබද?
ඒ නිසායි ධර්මය අවබෝධ කළේ බොහොම ශීඝ්‍රව වහාම. ඉතින් අපි හිතනවා නම් එතන වයසයි අපේ වයසයි බල්ලා සෝපාක හමුදුරු නිවන් දැකේ වදනගෙනද ඔච්චර දැනගන්න ඕනේ නැහැ කියනෝ නම් ඒක සාධාරණ නෑ. එතන ඉන්ද්‍රිය බොහොම දියුණු වෙලා ඒ ඉන්ද්‍රිය සසරෙදිත් බොහොම දියුණු කරලා තියෙනවා. ඒ නිසා පින්තුනේ අපි ඉන්ද්‍රිය දියුණු කරගන්න ඕනේ. ප්‍රඥාව දවසින් දවස හරි වර්ධනය කරගන්න ඕනේ. දියුණු කරන සමාධිය නැති වෙලා යයි. හැබැයි වඩන ප්‍රඥාව කවදාවත් නැති වෙලා යන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරමත් මේ ප්‍රඥාව නුවණ වැඩෙන පැත්තට තමන්ගේ මනස මෙහෙවන්න ඒක තමන්ට යහපතක් කරගන්නේ තුල පුළුවන්කම ලැබේ. ඒ නිසා කවුරුත් පතරණය කරගන්න අද දවසේදී මේ වෙලාවේදී ධර්ම ශ්‍රවණය කරගන්නට යුතුය. විශේෂ වැදගත් දවසක් ඇසළ පුර පසළොස්වක පොහොය දවසේදී ඒ කවුරුත් අද සීල සමාදන් ඒ වස් ආරාධනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන මොහොත. එහෙනම් මේ සිද්ධ කරගත්ත සීල කුසල ශක්තිය වගේම මේ වෙලාවේදී දැඩි අදිෂ්ඨානයක් තමන්ගේ හිතට ඇති කරගන්න මේ වස්සාන සමය තුළ අපි වෙනදාට වඩා වැඩි නැඹුරුවකින් කුසල ධර්මයන් වෙත යොමු වෙලා අපේ චිත්තසංතානය සකස් කරගන්නට අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා කියලා කවුරුත් වැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ වගේම මේ සියලු ආකාරයෙන් සිත කරගත්තු සියලු කුසල ධර්මයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතුම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා. ඒ වගේම මේ සියලු කුසල ශක්තිය මේ ස්ථාන අධිග්‍රහිතිෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියන් මේ පින් අනුමෝදන් මෙත්තා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ සියලු කුසල ශක්තිය මේ පින්වත් සෑම සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරගන්න සියලු ඥාති වර්ගයාටත් මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාධනා දෙයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ සියලු ඥාතීන්ටත් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු ප්‍රාර්ථනා. ඒ වගේම අද දවසේදී මේ කටයුතු සාර්ථකව සිද්ධ කරගන්නට මේ පින්තුන්ට අවවාදන ශාසනා කළ කටයුතු සම්පාදනය කළ හේතු අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද අවසරයි පතුරුග කස්සප ස්වාමීන් වහන්සේනම් මහන්සේට අපි ආශිර්වාද කරනවා. මේ සීල කුසල ධර්මයානිසංස බලයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ශාසනික කටයුතු සිද්ධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නට මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාක්ෂියන්න. ඒ වගේම මේ පින්වත් සෑම සියලු දෙනාටත් මේ කටයුතු සඳහා පේසමහන්සිව කටයුතු සිද්ධ කළ අදහස් ඇති කරගත්ත සියලුම දෙනාටත් මම වශයෙන් කියන්නට මම දන්නේ නැහැ. ඒ සියලුම සංවිධානය කරන්නට කටයුතු සම්පාදනය කළ ඒ පින්වත් පිරිසට, ඒ වගේම අපිට මේ රටට වැඩම කරලා ඒ ධර්මයෙන් අනුශාසනා කරන්නට ඒ සියලු කටයුතු සම්පාදනය කරපු ඒ මధుරකාම සමන්නාත්මා ඇතුළු ඒ සියලුම දෙනාට අපි ආශිර්වාද කරනවා. සම්බෝධි විහාරස්ථානයේ ගෞරවනීය නායක මහින්දානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා මේ සෑම සියලු දෙනාට කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච රතෝ නිබ්බාන සම්පatti ඉන්නාතේ සම්පතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං චරණං නිරේණ යන ආශ්‍රමිත පුත්තං සාරිපුත්තං තේරණං ආරතං පරිචාරණං සත්‍යසීල දයාවසං පුත්තං.
අරගෙන ගිහිල්ලා තිබුණ වැඩපිළිවෙල නතර කරන්නට අපිට පුළුවන්කම ලැබුණා යොස්සේ
ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කළා කියලා මේ පින්නතුන්ට අහන්න ලැබෙන්නේ නැති එක ඒ කරන්න ප්‍රධානම හේතුව බවට පත් උනේ ඔය කටයුත්ත ඒ අපි පසුපස ඉඳලා ඒ කටයුත්ත එතනට අරගෙන ගියේ මූලික වශයෙන්ම මේ සිද්ධ කරපු මහා විනාශය සහ විකෘති කිරීම නතර කිරීමේ අවශ්‍යතාවයක් සහ නෛතික රැකවරණයක් සැලසීමේ අවශ්‍යතාවයක් පැන නැගුණු නිසා. එතකොට ඒකත් එක්ක අපි තව කටයුතු කීපයක් තිබුණා අපිට අපේ මූලික ඉලක්කයක් විදිහට අපි තියාගත්ත. ඒකේ අවසාන වැඩසටහන විදිහට අපි බලාපොරොත්තු වෙනවා මේ කලින් තියෙන්න තිබුණේ නමුත් අපේ රටේ ඇති වෙච්ච තත්ත්වයත් එක්ක අපි ඒක ඉදිරියට දාගත්තා. ජනවාරි 4 වෙනිදා විභජ්‍යවාද ධර්ම සම්භාෂණය ආමුදුරු 5000 නමකගේ සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එතකොට එතනදී අපි දැක්කා යම් අධර්ම මතවාදයක් ගොඩනැගෙනකොට සංඝ සමාජයේ ප්‍රබල නම් සංඝ සමාජයේ ධර්ම විනය දර නම් ඒ ගමේ ඇති වෙන ප්‍රශ්නෙට පිළිතුරු සපයලා ගමේ මිනිස්සුන්ට ධර්මය කියලා දෙන්න තරම් හාමුදුරු ප්‍රබල නම් මේ ප්‍රශ්න ගොඩක් දුර දිග යන්නේ කාටවත් ඕන විදිහට සාසනය විනාශ කරන්න බෑ. නමුත් ඒකේ ඌනතාවයක් අපි දැක්කා ත්‍රිපිටකය පිළිබඳ මූලාශ්‍ර අධ්‍යයනය ඉතාම අවම මට්ටමක තියෙනවා කියන එක පිළිබඳව අපි තේරුම් ගත්තා. ඒක අපේ අධ්‍යාපන ක්‍රමවේදයත් එක්ක. ඒ නිසා අපිට අපි පළවෙනි වැඩසටහනෙන් අපි විහාරස්ථාන වල ත්‍රිපිටක කට්ටල 200ක් අපි මුද්‍රණය කළා මූල බෙදලා දුන්නා හඳුරුවරුන්ට. එතකොට ත්‍රිපිටක කට්ටලයක් මුද්‍රණය කරනවා කියනකොට ඒකට සෑහෙන ලොකු විශාල මුදලක් යනවා. දැනට අපි ගත්ත වෙළඳ පොළ වටිනාකම අනුව එක ත්‍රිපිටක කට්ටලයක් 94,000කට තමයි දැනට ලංකාවේ විකුණන්නේ. මුද්‍රණය කළොත් මුද්‍රණ වියදම විතරක් අපිට යනවා දැනට 60,000ක විතර වියදම මුද්‍රණ වියදම. ඒකට ඒ වගේ විශාල මුදලක් අනුව තමයි යන්නේ. ඒ නිසා විහාරස්ථානවල හාමුදුරුවරු සහ ගොඩක් මේ දේ දුප්පත් විහාරස්ථානවලට සම්ප්‍රේෂණය වීම අඩුයි. ඒ නිසා ත්‍රිපිටකය කියන එක අධ්‍යයනය කරෙන්නේ නැහැ. මොකද සමහර පන්සල්වල මිනිස්සුන්ට කියවන්න පොතක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි ඒකට ක්‍රමයක් කල්පනා කළා. නූතන තාක්ෂණයත් ඒකට භාවිත කළා. ත්‍රිපිටකය සඳහාම වෙන් වුණ ටැබ් එකක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ වෙන දෙයක් කරන්න බැරි ත්‍රිපිටකය විතරක් කියවන්න පුළුවන් විදිහටම ඒ විදිහටම ප්‍රෝග්‍රෑම් කරලා සකස් කරපු ටැබ් එකක් විදිහට හදන්න ත්‍රිපිටකය සහ අටුවා ටික ඇතුළත් කරපු. ඒකට විශේෂයෙන් අපි ඇතුළත් කළා මුළු බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මාතෘකා විදිහට මුළු ත්‍රිපිටකයම අපි කියවලා පරිශීලනය කරලා බෙදුවා. කෙනෙකුට අවශ්‍ය නම් සීලය ගැන දැනගන්න සීලය කියන මාතෘකාවට ගියාම මුළු ත්‍රිපිටකයේම සීලය පිළිබඳ විස්තර වෙලා තියෙන තැන් පෙන්නවා. සමාධිය කියන මාතෘකාවට ගියාම සමාධිය පිළිබඳ විස්තර වෙලා තියෙන සියලුම මූලාශ්‍ර සූත්‍ර දෙනවා. අදාළ සූත්‍රයට කෙලින්ම ක්ලික් කරලා යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ වගේ මාතෘකා ප්‍රධාන 20කට විතර අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන සතිපට්ඨාන, බොජ්ජංග, ආරියෂ්ඨාංගික මාර්ගය, අනිත්‍ය ත්‍රිලක්ෂණය මේ වගේ මාතෘකා ඔස්සේ සංග්‍රහ කිරීමකුත් සහිතව මේ දේ දැනට කරලා තියෙනවා. එතකොට මේ දේ කරලා අවසානයි ඇත්තටම අපි නිර්මාණය කරන්න අවශ්‍ය දේවල් ටික අපිට මෙතනදී අවශ්‍ය වෙලා තියෙන්නේ අර මෙතකට දායකත්වයක් අවශ්‍ය වෙනවා. මේ දේ 5000ක් හාමුදුරුවන්ට පූජා කරන්න යනකොට එක ටැබ් එකක් අපිට අදාළ කම්පැනි වලින් ගෙන්නන්න යන මූලික වියදම අපි මාධ්‍ය ආයතන හරහා දෙරණ සහ බෞද්ධ මාධ්‍ය ආයතනය හරහා අපි පින්නතුන්ට කියන ඒ සඳහා ආධාරය දක්වන්න කියන එක. ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා මේ යුගයේ සිද්ධ වෙන මහ විශාලතම ත්‍රිපිටක පූජාව මම හිතන්නේ ධර්ම පූජාව මහා සංඝ රත්නය වෙත කෙරෙන 5000ක් හඳුරුවට කෙරෙන පූජාවක්. ඉතින් ලේසියෙන් මේ තරම් ධර්ම පූජාවකට සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙයි. ඉතින් ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා ඒකට සම්බන්ධ වෙන්න. සමහර විට ඔබට පුළුවන්කම තියෙනවා විහාරස්ථානයේ ඉන්න හාමුදුරු නම් කරලා මේ ස්වාමීන් වහන්සේටයි අපිට පූජා කරගන්න ඕනේ කියලා විස්තර ටික අපිට එවුවහම අපි ඒ ස්වාමීන් වහන්සේව ඇතුළත් කරගෙන ඒ ස්වාමීන් වහන්සේටම අදාළ ත්‍රිපිටකය ලැබෙන්න සලස්වන්න අවශ්‍ය කටයුතු ටික පවා අපි සූදානම් කරනවා. ඒ විදිහට අපිට එක ටැබ් එකකට යන වියදම තමයි රුපියල් 14,000ක් වෙන්නේ. එක ටැබ් එකක් ගෙන්නලා එක හාමුදුරු කෙනෙකුට වඩම්මලා දෙන්න යන මූලික වියදම තමයි ඒ කොටසකට වෙන්නේ. එතකොට ඒ කොටසේ විදිහට දායකත්වයක් විදිහට බාරගන්න දරන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි පවුම් වලින් අද මුදලින් පවුම් වලින් 70ක් විතර 70ක් වෙන්නේ. ඒ පුළුවන් කෙනෙකුට බාර ගන්න පුළුවන්.
ඒකත් කාරුණිකව සිහිපත් කරනවා. ඒ වගේම ඉතින් අද දවසේ බොහොම වටිනා ධර්ම දේශනාවක් අපේ ගෞරවනීය කුමාර කස්සප ආන්දරන් වහන්සේ විසින් සිදු කරන්නට යෙදුණා. ඉතින් නැවත වතාවක් අපේ වහන්සේට ආශිර්වාද කරනවා. නිරුත් නිරෝගී සම්පන්නිය, චිර ජීවනයේ කායික සැප, මානසික සතුටිය ලැබේවා, සේවා කරගෙන ලැබෙන ශාසනික කටයුතුෙන් සිදු කරගන්නට. ඒ වගේම මැනවින් ලෝක පුරා දහම් දේශනාවට අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්යය දෙවියන්ගේ ආශිර්වාද වලේ නිරන්තරයෙන්ම ලැබේවා සැලසේවා කියලා අපි ආන්දරන්ට ආශිර්වාද කරන සාදුකාරයක් ඉතින් මේ අද දායකත්වයේ දරපු ඒ බස් පින්කම්වල දායකත්වයේ දරන සියලු දායක පවුල්ලාටත් අපි ආශිර්වාද කරනවා. ඉතින් තව සුළු මොහොතකින් වස් ආරාධනාව සිදු වෙනවා. වස් ආරාධනා පින්කම සහ දම් සක්වතුන් සූත්‍ර දේශනාව අපි සිදු කරලා ආශිර්වාද කරලා අද දවසේ පින්කම් නිමාවටපත් වෙනවා. මේ සෙනසුරාදා ඉඳලා හැම සෙනසුරාදාවකම විහාරස්ථානයේ විවිධ පින්කම් භාවනා වැඩසටහන් ධර්ම සාකච්ඡා සිදු වෙනවා. ඉතින් මේ පින්කම් වලටත් සහභාගී වෙන්න කියලා සියලු දෙනාටම අපි ආරාධනා කරනවා. මෙත් සිතින් සැමට සම්මා සම්බුද්ධ සරණයි.